දෙදනම සාතරෙන් පිගන්නවා ික්‍රම් සිනම යක් චනලකට. ඉතිං අදත් මංයාල වෙන අරගනාව ලස්සන ටමිල් ෆිල්ම්ම එකක්. ෆිල්ම් එක නම තමයි බෘුස්ලීද ෆයි. එන අපි දැන් ෆිල්ම් එක බලම්. පුංචි දරුව දෙන්නේෙක් ස්කොලේල්ලා ගෙදර එෙන අස්ථාවකින් තමයි ෆිල්ම්ි එක ම්භ වෙන්නේ. ගෙදරටාවට පස්සේ දරු දෙන්න තාත්තගෙන් අහනවා එයාලට අද මොුණුවද අරගනාව කියලා. එතකොට තාත් පුතාට කියා පුතේමමාද ඔයාට විස්වකෝයකුත් කල්ලෙකුත් අගනාව කියලා. එතකොට දවාහනෝ තාත්තේ මට මුණෝද අරගනාව කියලා. එතකොට තාත්ත කියනවා ඔයාට මංගද බෝනිික්්‍යක් කරර්ගනාව කියලා. එතකොට දහනවා තාත්්‍ය මටයි කැල්කිවුලේටයක් ගෙනාවේ නැද්ද කියලා. එතකොට තාත්ත කියවා නැහැ වාට කල් ලේටයක් ගෙනාව නෑ ැ ට කැල් වුලටරයක් අශ්‍ය වන වෙලාලවට මල්ලිගෙන් ඉල්ලගන්න කියලා. තුොර මන්න මේ කතාවට දුවට ගොඩක් දුකහිතිලා ය කියනෝ අනනි මට ඕන ැහෙමකුත් ඔයා හැමදාමහෙම තමයි ල්ලි තමයි හැමදීම ගෙනැත් දෙන්නේ අනේ මටවඕන ැ ඔයා හැමදේම මල්ලිට මයි ගෙනනල දෙන්නේ මට ඕන වැදගත් මකුත්ගෙනැක් දෙන්නේ කියලා මේ පුංචිදුව කියනෝ. මේ වෙලාවි තාත්ථක අයියා ඒගෙරට ඇවිල්ලා දෙෙල්ලි පාසලට අුම්පත් කැනවල තිීනේද කියලා මල්ලිෙන් හනෝ. ඒ පාසලට යන්නනම් විශ්‍යයංගලට ලකුණු අසුවට වඩා වැඩියෙන් ඕන කියලා කියනෝ. මේ කහනින්න මල්ලි කියනෝ අපේ පුතාට ලකුණුව සුවමකද්දැයි හැම විශෂයකරම ලකුණු අනුවකට වඩා නිතරම ගන්නවානි එතකට මේ කතාව ආගෙනවා කාගයා. කාවක් කියනවා අනේ තාත්ති මටක් දිල්ලිස් කොලට න්නා සයි කියලා. ඒ වුනත් තරුවන් තාත ගදසතතියන්නේ මල්ලිව දිල්ලිස්කෝලට වල දිසාපති කෙනනිෙක් කරන්නේ. එතකොට කාවක් කියනෝ මටත් දිසාපති කෙනෙක්ෙන් ඕන කියලා. ඒලා තාත කියන දිසාපතිකෙනෙක් වන්න බෑ හැයිවඩ දිසාපති කෙනෙක්ගේ අක්කගෙනෙක් නම් ඉන්න ලුවන් කියලා. මේක ව ගොඩ දුක දල ඒයා ත න්නගෙරලා ගේ තුරට යන. මේ ලා කාර්තිීක් කාවයගේ මල්ලි මේ වන කතාව හගෙන ඉන්න. කාව්‍යගේ තාත්තා කියනවා.ඇයි. මම දිසාපතිගෙනෙක් එන්නෙන උත්සා කලේ ඒත් මටයික කරන්න බැරවුණන්. දැම්මගේ පුතාාවත් දිසාපතිගෙනෙක් කන එක තමයි මගේ ලොකුම බලාාපොත්තු කියලා කියනවා. මේවිලා කාර්ති තාත අයට ගෙනැදුන්න්නර විශ්කෝසයයි කැල්කිව්ලේටර එකයි යාගේ අක්කට ගිහින්දිල කියනෝ අක්කේ මට මේ වයිපා මේ සේරම දෙවල් ඔයා අරගන්න කියලා. ඒත් කාව්‍ය ඒ වයිපා කියලා කියලා. ටයි සාපති ක නිික් කෙන්නවු ඒත් ම නමේ දැන් මල්ලි ඔයාවයි දිල්ලි ස්කෝල්ට යවන්න තාත්තගේ අදහස කියලා මල්ලිට කියනෝ. මේ කාප් මල්ලිට එයාගේයක්ක්ක ගෙන ගොඩක් දුක හිතිනෝ. දවසක්කාාවයගේ අම්ම තාතර කියන දුව දිල්ලිස්කෝල්ටයන් සයි අපට බැරිද දෙන්නවම දිල්ලි ස්කෝල්ට න්න කිය. එ වෙලා තාත්තා මෙහෙම කියනෝ. ඔයා හිතන්න මං කාවයට මෙනිම සල්ලකනවා කියද. දරුසිනි හස කියලා කියන්නේ හදවතර සම්බන්ධ දෙයක් දෙන්නවම එච්චරලොක ඉස්කෝලෙක්ට දාලා උගන්නන්න තරම් මට සල්ලින් නැහැ කියලා කියනෝ. ඒවෙලා මේ කතාව කාර්තිික් ඇඳට වෙලා අහගෙන ඉන්නෝ. කාර්තිික් දිල්ලි ස්කෝල්ඩිගේ දවසක යාගේ ගුරුතුමා පන්තිීන දරුවන්ගේ අහනවා එයාලා අනාගතයේදී ලොකුණනාම කවරුවෙන්න්න කැමතිගෙල් මොවදයාලගේ අරමුණු කියලා. ඒ වෙලාවෙ අපේ කාර්ථික් දෙනෝ වෙනස්ම උත්තරෑ එයා දෙන්නෙම කදදන්න ඕෝද එයාගේ අරමුණ තමයි ඒගේ අක්කාව දිසාපති කෙනෙක් කරන එක. මේක කිව්වට පස්සේ පන්තියානිත් ලමයියට හිනා වෙන්න ගන්න. අක්කව දිපතිගෙනක් කරන්න ඕන නිසා කාර්තිික් හිතලම විභාග විෂයන් වුල අඩු ලකුණු අරගන්න. ඒ නිසා කාර්තිික්‍ය තා තර හොඳරම කේන්තිකහි කාර්තිික්ත ගානවා මේ ලකුණු අඩුවෙන් ගත්තට කාර්තිික් කියයන අනේ තාත්ති පඩමි පාඩන් කන කිසිම දෙයක් මතක හිටඉන්නේෙ නෑ දැන් කියලා. ඒ වෙන කාර්තිිග්‍ය තා කියන කාව්‍ය ඔ හෙට දිල්ිස්කෝටය ලෑස්ව ඕන. කතාවහනකොට අපි අහිස කාර්තිික් ගෙමුණේ පුංචිහිනාවක් නැගෙනවා මොකද එයට කරන්න ඕන වනේ ඒදේ. යයාගේ අක්කව කොහොමරි දිල්ල ස්කෝරකට වල දිසාප්‍රතිගෙනෙක් කරන්නේ. දව කාර්තිිග ලොකතතා තැයිවිත් කාර්තිික්කෙන් ආනවා ඔයා හොඳර ගෙනගන්න පුළුවන් කාර්තික් කියෙ මන්දන්නවා ඒත් ොකද මේ පාරු විභාගේ විෂාාවන ලුණු අඩුවෙන් ගත්ත ගෙලහන.ඒ වෙලාවේ කාර්තික් මහෙමුත්තරයක් දෙනවා. තාත්තට අපි දෙන්නවම දිල්ලි ඉස්කෝල්ට අවන්න බෑනි ඒ තරන් සල්ලෙකුත්ම. නිසා මලුණු අඩුවෙන් ගත්තා හම අක්ව දිල්ලි ස්කල්ට වන්න පුලුවන්න කියලා කියනවා. හැබැයි මංහෙම කිව්වා කියලා අපේ තාත්තන්නන් දෙන ගන්න තියන්නපා කියල ලොකුතාත්තට කියනවා. ඉතින් කාර්තිිකරපු වැඩේ නිසාකාවවැට දිල්ලි ස්කෝල්ට යන්නවස්ථාව උදාවෙන. කාව්‍ය අඳ තමයි පාසලටන පලමි දවස. යයා පාසල් බස්සතින් පිටත්වනට පස්සේ කාර්තිිගගේ ලොකුතාත්තා මෙහෙම කතාව කාර්තිෙක්ට කියනවා. හැම මිනිෙක්ට ම අරුණක් තිනොපුති ඒ අරුණ වෙනුවෙන් තමන්ගේ ජීවිතයව වුණත් කැප කරන්න ඕ. ඉතිං ඔයා දින නෝමයි. කවදරරි දවසක ඔයා දිනනවා. කවදරි දවසක ඔයා දැකලා ඔයාගේ තාත්තා ගඩා කාඩම්බර් වේ කිය කිය නවා. ඉතිංයාලුවේ ෆිල්ම් එකේ ඊලං ගුසටන්ගන්නන්නේ වසර කහිපයක් ියට පස්ස. අපි බලමු මොගද වෙලා තියෙනග. රියා කියන්නේ පලස්සන ගෑැන්ලමේ යා රැකයා විදිර කරන්න ඇනිමේෂ. ඇනිමේෂ කලත් මෙයා පොිසිය වැඩවලට ගොඩක් සහයෝග දෙනවා. ඉතින් රියා කැමැති පොලිසිය කෙනෙක් එක විවාහ වන්න. ක් ෝජන ෙන ොලිස් නි දරෙක හමන්නේ නවා. ඒයා ගහි ඇත් එක කතාකරක ඉන්න වෙලාව. ඉතින් ැරකල්ලියක් විවාහවෙන්න අපපු ගෑන්ලමෙක් පැරගණය නෝ ද කිනෝ. රියයා ල පොලි නි දාර යට කිය න ෑල්ලම බේරගන්න මක් කරිරන්න කියලා. එක් පොලස් නිදාරයක් කිය නෝ. අන ට බැහ ඒකලො ගූ අවධදානමක් ට හහිම කරන්න බැහැ කියලා. ර ගෑනලොම පැහරගෙනයන තැනෙට රියාදුවගෙන න. ඒ ැරකල්ිය අර ගෑන්ලමය පැරගෙනයන්න හදනකොට. යි එකකෙහි පොලිසිනි ධරරි තෙෙනට ේවා. ඒ අපේ කාර්තික් ය පොලිස්සිනිධාරෙක් නන්නවෙ ෆිල්ම්ල රඟ පාන් සහය නනුයි. ඒත් කාර්තික් මේ මැරකල්ලයට ගාලා ඒ ගෑනුලමයෝ බේරගන්න. මේ සේරම සිද්ධිය බලාගෙනන්න රිියයාට කාර්තිික් ගැන ලකු පැදීමක් ඇදේෙන. දවසක් එක් පුද්ගලෙ කංහල කරගිහින් ඒ අවංල ඉන්න මිනිසුසේරම් වෙඩිතිෙනවා. ඒවෙලා මිනිස්ස හයදනක් පමණ මියේන. මේවෙලා එතෙන්ට පොලසි ඇවෙල්ල ඒර ඩි තිියපු ්‍රස්තුවා දර වෙඩිදිීලා මරලලාදාන. වෙලා පොලිසි මාධදර කියනවා ග්‍රෑන්් පැලස් වැඩි ප්‍රහාණන් ාහතනනිවුණනි අල්ජිහා ත්‍රස්තුවාද කණ්ඩාමි කෙනෙක් කියලා. කාර්තික්ගේ තාත්ත වැඩ කරන්නේ පසුන්දරා කියන කම්පනියග. එක දවසක් මේක අදක්ෂවරයා වන ජාරාත් මහත්ත්‍යයාට පත්මස්ත්‍රී ශම්මානයයක් ලබිීමිනිසා ඒකට උත්සවයක් සංවිධාන කරන.ඒ වෙලා වෙදි තමන්ගේ කම්පැනියකට වසර විසිපාග කාලයක් සේවය කරපු කාර්ථික්ක තාත්තට මේ පත්මස්ත්‍රී ශම්මානය දෙනවා කියලා ජරත් මහත්ත්‍යයා ඒ රැසීමිද කියනවා. ඒවෙලා කාර්තිික තාත්ත රාම චන්ද්‍ර සම්මානය කත්තර පස්සෙ උඩාක් සන්තෝස වවා ඒවාගේ එකක් එයාට ලැබුණකට දවසක් කාර්ථික්ක්‍ය ලොකුතාත්තා කර්තිගය තාත්තයි හනෝ කාවග අර ඇකඩමියකේ සීට් එකට මොකද වඋනේ කියලා එතකට කාර්තිික්‍ය තාත්තක් කිය නෝ ඒක සිට් එක ගන්න ගොඩක් අමාරුයයේ සාකාරලේකම් තමයි ඒක තීරණය කරන්න කියලා ඒවලාල් ලොකුතාත්ත කිය නෝ ඒකෙන් සිට් එකක් කෝමරවෙන් කරගන්න බලන්න හෙම කරගත්තුොත් කාවවැයට දිසාපතිකම හම්මුණාවගේ තියයි කියලා ඒ කතාව අහගනින් අපේ කාර්තිික්රයාගේ යාලුවත් එෙක්ක සහකාරේකන්තුමයින් නිවසරනො. කින් යව හමු වෙලා අයට කතා කළ කියනවා සර් මගේ අක්ක ගොඩක් බුද්ධිම. පුළුවන් මගේ අකට අයියේ සැකඩමියේ සීට් එක කරන්නන්න කියලා කියනවා. නොමුත් කාර්තිි කරන මේ ඉල්ලීම පලවෙනි අවස්ථායිම සාහකාරලයේකන්තුමා ප්‍රතික්ෂප කරනවා. ඉට පස්සේ කාර්තික් කියන සර් මගේ අක්ක ගඩක් හොඳ කෙනෙ. රයාඩ ට් එකක් කරන් දෙෙනකම් ම සර්ගක් ෙදර ලඟට වෙලා ඉන්නවා කියලා කියන මේම දවස් දෙකක් වගේ නොකනුබි සාකාර ලකම්තුමාගේ නිවස ලඟටම් වෙලා ඉන්න. එහෙම ඉන්න වෙලාවි සාකාර ලේකම්තුමාගේ පුතා ඉස්කෝලයන්න ලෑස්සෙලා කාරකර නැගිෙන. මේ වෙලාේ ඩ්‍රයිවර් ගේ ඇතුළට යනටිකට දරවා වාහනය එලවගෙනයනෝ ගේ තතුරෙන් එලිටෙන් ්‍රයිවර් එක පාටම දගන්න කාරකයන. ය ඇෑගහනු Babyබ කියලා මේ කැහුණ අපේකාාර්තික් දුවගෙන ගිහි? යගේ ජීවිතයක්ත් පරදුුවල තිලලා සාකාරලය එකම්තුමගේ දරුවව විතා අමාරුවෙන් බේරගන්න. ඊට පස්සේ කාර්තිික්ක්‍ය නිවසට දුරකත හැමතුමක් එෙනවා ඒක ආංසකරන්නන්නේ කාර්තික්්‍යෙතා අත්තා එකෝල්ල එක ගන්න ගමක් එකෝ එක එන්නේ කා්‍යයට ඇකඩමියකේ සසිීට් එකක් නොමිලේම දෙනවා කියලා කියන්නයි. මෙකට ාර්තිික්කෙ තාත්තා උඩක් සන්තෝස වෙලා කාවට කියවා අ ඔයාගේ ටැලන්ට් එකට නොමිලේම එකකඩමියින් සිීට් එකක් ීලා කියලා. ඒත් එහෙම වෙන්න හේතුව මොකදදි කියෙන කාර්තික යාළුවවා කාර්තික්්‍ය අම්මටයි අක්කටයි පැහදිි කරලා කියන. කාර්තිෙක්ක එයාගේ යාලුවත් එෙක් පාටියදදාගෙන ඉන්න වෙලාවේ යාළුවක්කාන කාර්තික් කවදමී රයා කියලා කියන්නේ. ඔයා පොලි සුනිපෝර් එකෙන් ඉන්න ෆොටෝ එකක් Fබ එකට දාලා එක ලයිකමි් ගොඩක් වෙල්ලා තියන කියලා කියන. හි ෙක ග .ැ යා හො හිතාගන. ර් යා දැක්ක ප ස ය ගේ කාරනාව මත වෙ න . ොකද ෑ න් ල් ත් න. ොක ත් පු ම ම වැ න ොලසිේ. තවසක් යයා පොලිසිේ ඉහ නිල්ලධරිකට කෝල්ල එකක්ත් දෙනවා අල මතගදෙන ෆිල්ම්ි එක ආරම්භේද අන්නල හහි ගාතනය කරපු සිදුවම් අන්නන්නේ සිදුවීම සම්බන්ධින් දමයි මේ ඉහට පොලිස්සිනිධාරයට කොල්ල එකක් දෙන්න. යා කියනවා මේ ෆෝන්ගෙන් කතා කරන්න බෑ රවි. අල්ලු ආල් තියෙන චේච්චකට එන්න ඒනකොට ඒ සම්බන්ධ න සාක්සිත් එතන ඩාරගනන්න කියලා. ඉහට පොලිසි නිධාරිය ර විට කියනවා. ඊට පස්සේ රවී එතෙන්න්නේ නෝ. ගිහින්. ොිසි හිර නිධරය හම්බැ කියනෝ සර් ඒ මිනිවෙනුම් කරන්න සම්බන්ධ ලාතින් දීපක් රාජ් කියලා. මෙන මේ වෙලාවි දීපක් රාජ් එතන්නේ නවා. ඇවිත් සාක්සිි කොහෙද කියලා රවිගෙන් අහනෝ. එවෙලා රවී කියනවා මම සාක්ෂ අරගෙනාව නැහැ මටම මෙතෙන් එන්න කියනකොටම සැකහිතලා සාක්සි ගෙනාව නැහැ ඒවත් කියලයි යාවි කියලා කියනවා. එහෙම කියනකොටම දීපක්රාජ් රවගියවලුවට ගහලා යආවාරගෙන යනවා. දවසසාකාර්තිි ප්‍රටක්ටිස් කරනන්න අතුර දුර රයාගේෙන් කෝල්ලැක්ෙන ියක් කියෙනෝ එයායියාගේ යාලුවෙකුයි නීති විරෝධ මත්තය හදන තැකට හොරෙන් ඇතුවෙෙලා ඉන්න කියලා. එතන ඇට්‍රසක කාර්තිික්ට කියලා මෙැන් දවදත් බඩු ත එක්කම හරටි කල්ලගන්න පුුවන් කියලා කියන. කර්තික් කියනෝ ඔයාලා උත්තන ඉන්න්‍යපාදැන් යන්න කියලා. එතකොට රයා බොරෝට කියනෝ අන්න අපි කවද් දැන් දැක්ක කියලා. කාර්තිික්ට කියලා පෝන් එක කාට් කරල දානෝ. එවළම කාර්තිික් වේගේ නිනෝ ඇතින්නේ. එතෙන්න මැයව සෙට්ට හොඳම ගාන. මේවෙලාවේ රියාගේයාලවා පොලිසිට කතාගරම නිසා මේවෙලා වෙතෙන්න රාම්ජිී කියෙන පොලිසි නිල්ධාරිියයි ඒයාගේ අනනිත් නිල්ධාරි පිරිසයනවා. එවලෙ කාර්තිීක් ය පොලිසි අය මගැල්ලා එතනින් ඉක්මට මාරාවෙන. මේ ීති විරෝධී මත් පෙන් හදන ෆැක්ට්‍රේක දීපක් රජ්ට අයිතිතනක්. දීපක්රාජ් කොහමාරි කරලා පැක්ට්‍රියට ගාපුගෙන කෞදද කියලා හොයලා ඒාව ඉක්මට අල් ගන්න කියලා පොලිස් නිල්ධාරයට හරජනය කරලා කියනවා. ට පස්සෙදිනක කාර්ථිග තාත්ාව වැඩ කරන කැපණයකි සභාපතිවරයා ඒ න ජරාත් මහත්ත ඇකරු පවුලි සලුම දෙෙන කාර්ථතිග්ගෙන වෙසරේ නෝ. එයාල එන්නේ ජරාජ්‍ය එකම පුතාවන රාහුල් කාර්ථක්්ග අක්කා කාව්‍යයට විවාහයෝජනාවක් කරගෙන කෝමරිකාවේ මේ විහායෝජනාවට කැමැති වන. දසක් දීපක් රාජ් රාම්ජී කෝල් එකක් ගන්න. ඒලා රාජී ඉන්න ශොපිින් කරන්නගහි ඒ කතා කර ඉන්නකොට රාජි කියනෝ ස පැක්්‍රියට ගහප එකකාගේ ගල් ප්‍රින්න් ශොපින් කරන්න ල්ල ඉන්නෝ කියලා. ඒ වෙලාීමම දපක් රාජ්ි මැරව සට්ට ඇවලලා ්‍රියාව පැහැරගෙන දීපක් ්‍රා් අයිති ගබඩාවට අරගෙනනෝ. රිියයා එත ඉන්න ැරේක්ගෙන් ෆෝන්්ි එකක් කොරින් අරගෙන කාර්තිික්ට කොල් ඇදිල කියනෝ මනිස්සකට්යක් එයා උස්සගෙනාව මෙතන ගොඩක් කොරසල්ිතියනෝ කාර්තිික් වද් මෙතැ ඉන්න සේර හරුටි කල්ගන්න පුුවන් කියල කියන. කාර්තික් කියනවා. එතැ ැනගන්න ලේසි වෙන්න පෝන එකගේ GPS කොන් කලා තියන්න කියලා මඉක්මට මොතෙන්ෙ එන්නන් කියලා කියන. ොලන්තර ඉත්මනින් කාර්තිික තෙනන්නේ යන. ිහින් එතැනන්න මැරේන්ඩග හොඳරම ගහනෝ. මේ ස්ථාන තාවනි කංගලයින්න ඒ තමයි පොලසියේ වැඩගරු රී කාර්තිිකෙ ලොකුතාත්තගේ පුතා. මේ අතර රියා පොලිසිර කතා කල්ල කියනෝ ඉක්මට හර සල් අච්ච ගානතන ගඩාවට ඇවිල්ල ඒලාව අතනම් ගොගන්න කියලා ඒ වෙලාම දීපක් රාජ් මේ හොර සල්ලි අච්චු හන ගඩාන්න මැරෙක්ට කියනවා දැංවතෙන් පොලිසියගෙනෝ ඒ නිසා ඔය හංගලයින්න පොලිස්්නින ධර්රය මනැත්තනකට අරගෙනයන්න කියලා. ඒ වෙලා වෙදි රවී උත්සායක් දරනවා කාර්ථික්ට කතා කරන්න. නමුත්ඇවිගේ කටේ ප්‍රාශ්ටර් එකක් අලවල තියෙන නිසා එයට කතා කරගන්න බැරිුවේෙන. ඔයාලට මතක ඇති අර මුලින්ම අවන්හලට ගිහික් මිනිියක් එතැ ඉන්න මනිස්සුන්ඩ වෙඩිදිබ. අන්න ඒ සීනිි කරලා තියන මේ තීපක්රායි. එයා දැන් න්නේ ටඩුවෙන් පේරෙන්න්න ගොඩක් කුත්සාගන්න. ඒ නිසා මේ රාං ගෝපල් කියන මිනිසුරුවරයා රාචි පැත්තර නම්මගන්න ගොඩක් උත්සාහ කලා. ඒත් හෙම කරගන්න බැරිවුණගේලා පොලිසි නිල්ධරරිී දීපක්‍රාශ්ි කියනවා. එවෙලා දීපකරාච් කියනෝ ඒ විනිසුරුවරයාාව හොඳින් බැරනම් නරකින් හරිකමන්න එයාලගේ පැත්තර නම්මගන්න කියලා. පස්සේ දවසක මේ විනිසුරය හම්බෙන් දීපකරාජ්චයනවා. දීපකරාජ් විනිසුරට කියනවා. තමුසගේ දුවගේ යාගේ යාලුවන්ටයි එඟ මද්‍රව ීන්ජෙක්ෂන් කරලා යාලා කුඩු පාච්චිකන කියලා පොලිසිට අවේ නැර කියල කියන. ඒවස විනිස්සුරයා මෙටම මාදාපූර් පොලි සිස්ටේෂන එකට ගිල්ල යගේ දුවයි යගේ යාලුවයි බේරගන්නවා. මේ කේස්සෙකට කාර්තිික්ගේ අක්කා කාවයක්ත් අහු වෙලා ඉඳල තියනවා. මේ සිද්ධී ඉවරලා කාව්‍ය ගෙදරාවට පස්සේ එයා හින්නි ගඩක් මානසික වැටල්ලා. එහන් දයාමොකදන්නවොත් කරන්න හදන්නේ. බෙල්ලවැලදාගන්න කියෙලා හිතාගෙන ලනුවක් ඇටගහන බෙලාවි කාර්ති කාවයගේ කාමණයට එනවා. එයා කාව්‍යාව බදාගෙන අහනවා අක්ේ ඇයි මෙහෙම දෙයක් කරගන්න හිතුවයි මොකත් මේක හේතුව ක කියලා හනවා. ඉටවස කාවයා උන සේරම සිදුවීම කාර්තිික්්ට කියනවා. ඒ අහුසැනිින් කාර්තිික් යනෝ දීපක්රාජ හොයාගෙන, ගිහින් දීපකරාජ්ටයි එයගෙන් මැරව සෙට්ටයි හොඳඩටමක් ගහ. ගාලඉරලලා කාවල බෙත්තිදිනොට ගත්ත වීඩියෝ එකත් පෙන්න්නේ එක දාගෙන දීපක් රාජ වාහනය එක දාගෙන ගිහින් පොලිසිර භාරදිනෝ. එම බාරදිල පොලිසිය නිල්ධාරයට කියනවා හෙට වෙද්දි අර මද්‍රවය සම්බන්ධ දාලාතියන නඩුව අයින් කරලා ූ හෝස්පිල් ඩම් කර කියලා. කේස කිවරල කාර්තික් දෙෙත ැවිත්ත අක්කඩට කියනෝ ඔයාට වැඩලා තිබ අඩුමං අයිංන් කල ආවි හෙට ඔයාගේඉංගේට්මට එක තියන ඒ නිසා බය නැතු දැඟ කර ලෑස් ව කියල කියනවා. පසම ජයරාජ් පොලිස් නිධරෙන් කහිපදෙනෙක්ට එන්න කියලා කියනෝ Tීපක් රාජ් කියන්නේ මගේ පුතා මගේ බිස්්නස් විතරක්නව මගේ ජීවිතය තියන්නේ. ගේ මේ පුතාලග ඒ නිසාක් පුතාට මේ විදිර ගහපය එක මරලා උගේමුළු පවලම විනාස කළ දාන්න කියලා ජරාත් අ ඇවිල්ල එඉන්න පොලිසිනි දල තුන්දිිට කියනවා. එවෙලාවේ ජයරාත් හම කතාවක් කියන. ජරාජ් කියයනෝ මම ව්‍යස්ථාසබාවට තේරලා ඉන්න නිසා කිසිම සාක්ෂියයක් ඉතුරු කරන්න නැතින විදියට මේ වැඩේ කරන්න කියලා. මේිලාී ඔගල්ලු බලන්න ඇති මේ ජරාජ්‍යි පුතා දීප ක්‍රාජ්නම්, එතකොට රාහල් දීපරජි පුතාන මේද කියලා. ශ්ට උත්තර ල්ම් එක ඉදිරිට බල ඇදදි ඔයාලට පැදිල් කරගන්න පුුවන්ගයි. කොමරි කාර්තිික මරණ වැඩේ මින් මාකුල්ලාල් කියෙන පොලි ලින්ධාරිය තමයි බාරගන්නේ ය කියනවා මි කාර්තිික්ෙන පුද්ගලයා ගැන කිසිම විස්තරයක් දන්නන්නේ නැහැ ඒ නිසා මට මෙයාගැන විස්තර ිකක් මුලින් අවශ්‍ය වයෙනවා කියලා. එයාල මුලින්ම කරන්නේ කාර්තික්වයි, රියාවයි යනේන තැන් ලූබඳන්න පටන්ගන්න එක. එක දවසක් රිියා කාර්තික්ව රිියාගේ නිමසට එක් යනවා. මේ එක්කං ගැන හේතුව තමයි ක්‍රියාගේ පවුලේ නෑදෑයින්ටයි තාත්තටයි මේ කාර්තික්ක හඳුවල දෙන්න. මේ යන දවසේ අර පොලිස්සිනිධාරෙන් තුන් දෙෙනත් මෙයාල පස්සෙගෙනෝ. එහම ඇවිල්ල යග නිමස අසල ඔන්ගේ වාහන නතර කරග ගෙදර සිද්ධ වෙන්නේ මනවාද කියලා බලගන්නවා. මේ අතරේ මාකුල්ලාල් අහනවා මේ ගෙරකාාගෙත කෙලව චුට්ටක් හොළල බල කියන්න කියලා. ඒවෙලාවෙ මාතල්කන පොලිස්සිිනිධාරයා එයා දන්න හැකර් කෙනෙක්කි න්නෝ මංගේ යායට කතා කරලා මේ ගැන හොයල බල්ල කියන්නන් කියලා මාකුල්ලාට කියනවා. ඒවිලාවි ඒයා දන්න හැකර කෙනෙක්ට දුරකතන ඇැමතුමක් අර්ගෙන ඒගේ අයිති කාර්දි කියලා දැනගන්නවා. ඇලා ඒවෙලාවි දැන ගන්නවා මේගේ අයිති බුද්ධි අංශ ප්‍රධානීකුට කියලා. මේවෙලා විරයාාගේ තාත්තා කාර්තිික්ක එක්න්න එලියට ගිහිල්ලා කාර්තික්ගේ අහනවා කාර්ති ම ඔයාගෙන හැමදේීම දන්නවා ඔයාගේ පෞවලයාගෙන විස්තර දනවා කරන්න නොද කියලා දන්නවා ඔය පොලි කියන්න න්දන්න්න . ඇයිුයා මගේ දුවෝ රවට්ටන් කියලා කාර්තික්ගෙන් අහනෝ. අනේස මම පොලිස්නිලධර්යෙක් නෙමේ කියලලා රියාට කියන්න ගොඩක් උත්සා කළලා. ඒත්‍රියයායකට මට ඉඩදුන්නේෙ ැහැනි. ඔන්නයාවෙනි දැන් තමයි ෆිල්ම් එකේ හොඳම කොටස අම්භ වෙන්නේ. ප්‍රියාගෙතාත්ත කාර්තිික්ට කියවා කාර්තික්. ඔයා පොලිසිනධර්රිෙක් නෙමේ කියලා මගේ දුවට දැම්මම කියන්න එපා. මංවට ලොකු මිෂන් එකක් බාර දෙවා කියලා කියනවා. ඒලාල් කාර්තිික් අහනෝ මොකදසරී මිෂන් එක කියලා. ඔයාට මතකන අර ඔයා හොඳදරම පහරදිීලා? ිට බාරදුන්න කෙනාඒ දීපරාජ කියන්නේ ජරාජ්්‍ය හොරගෑන්ගේ පුතා ජරාජ් කියන්නේ දරුණු අපරාධකාරය එයා මිනි මරුම් ගොඩක් කරල තියනවා ඒවගේ මෙයාගේ වැඩවලට බාධ කරන සීර්ම පුද්ගලින් මරල දාලා තියෙනවා. ඔයාගේ අක්කවුනත් විවාකරගන්න හේතුවක් තමයි එයායටට සමාජයේ හොඳ ප්‍රතිරූපයක් මවාගන්නුවන් නිසා තමයි ඔයාගේ අක්කවත් රාහුල්ට යොහ කරල දෙන්නයා තීරණය කරේ ඒත් එක්කම තව අතීතයේ සිදු වන එක් වැදගත් කතාවක් රියගේ තාත්තා ර්තිිත්ත මේ ලාවෙ කියනවා. මේ ජයරාච් කියන්නේ වසුන්දරා කැම්පැනියකේ ආරම්බේ ඳං හිටමපු හොඳම සාමාංජිකයා වගේම සභාපතිවරයාලු. මේ වසුන්දරා කියන කම්පැනියක අයිතුවවැනි හරෂ්චන්ද්‍ර කෙලෙක් පුද්ගලෙ. යට හිටපු එකම දුව තමයි මේ වසුන්දරා කියලා කියන්නේ. මේ වසුන්දරාව බන්දලදිලතින්නේ ලන්ඩන්නල ඉන්න ව්‍යපාරිකෙකුට. ඇල දෙන්නට දාාව උපුතෙක්කිපදිලාතිෙන. එයා තමයි රාහුල්. රාහුල් ඉපදිලා අෞුරදු දෙකට පස්සේ මේ වසුන්දරා බැඳපු යගේ හස්බන්, වාහන අනතුරක් කියලා මිය ගහින් තියෙනවා. පස්සේ හරිෂ්චන්දට යගිදවුව බැන්ධුවොක් කියල ලාගනින්න බැරිව ගියයාලු. ඒවෙලාවි ජයරාජ්, සුන්දරාව කසාදබඳන්න කැමැතිවෙලා තියෙනවා. හරිස්්චන්ද්‍රත් ඒ යෝජනාවට ඉහලින්ම කැමැතිවෙලා වසුන්දරාව ජරායිට්ට කසාදර බන්දල දිල තියනවා කියලා කියනවා. කම්පැනියකේ බාරකාරත්වයත් ජරයිට්ට බාරදිල තියනවා. කොම වනත් ජරාච්කයන්නේ කලින් කසාද බැඳලා දරවිකුත් තින්න මනුස්සේ. යඒක සමාජයෙන් හංගගනිඉන්න ගොඩක් උත්සාහ කරනවා. ඒනිසා රාජ මන්ත්‍රන සභාවට ජයරත්තේරෙන කලින් යගේ අපරාධ එලි කරලා ඒයවා අත්තරංගොඩ ගන්න ඕන අන්න ඒකට මට කාර්තිික්කය උදව අවශ්‍ය වෙනවාගේලා කාර්තික්්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවෙේ ඒ ඉල්ලීමට කාර්තික් ගොක් කැමතිවෙනවා. ඒත් එක්තම රියාාටි කියන රියා ඔය තෝරකත්ත කොල් ගොඩක් හොඳයි මම්ම කාර්තික්ට ඇතරම ොක් කැමතිීේ. ස්ෙ දවසක ජයරාජ ඇත්ත එක්ක ඉන්න පොලස්ිනිල්ධරින් එක ක අතාකරකර ඉන්න වෙලාවි. මගේ පුතාට ගහල මගේ ව්‍යපාර කටලදාන හදන්නේ මේ බුද්ධ්‍යන්සේ ඉන්න ලොක්කෙක්ද කියලා හනවා. මුලින් තියන රාජ්‍ය මන්ත්‍රණ සභාවට පස්සේ මේ බුද්්‍යන්සි ප්‍රධනයගේත් මුළු පවුලම විනාශ කළල දාමු කියලා අල් පොලිස්මිනිධාරින්ට ජේරාජ කියනවා. මේ අතරේ කාර්තික් තාත්තර කියනවා මටත් ඔයා වැඩකන්න කැම්පැණකේ රස්සාව කරන්න දෙන්න කියලා. ඒ වෙලා තාතරගොඩක් සන්තෝසේදිලා. ර්තිික්ක කම්පැනක අයිති ජේරාජ්‍ය නිවසරෙක් අංයනෝ. එනිවසර ගියාට පස්සේ වසුන්දරත් ජේරාජුත් එකෙන්ම හැමතිනෝ කාර්තික්ක එයාලගේ වැඩවැඩ සම්බඳධ කරගන්න. තවසක් කාර්තික් රයාගේ තාත්ත බාර්ධුණන මිෂණන් එකේ වර්තමාන තත්ත්වය පිළිඳ කතා කරර ඉන්නෝ. ඒවෙලා කාර්තිීක් ියාගේ තාත්තරක රෝ මට තවසගේෙක් ඕන කියලා. ඒ වෙලාවි රියාගිතාත්තා, යාගේ සහයට සුපරි ොක් තමයි සට් කල දෙන්නේ යාගේ නම තයි සුසිකි මනියාගේ අම්ම හොන්ඩ තාත්තම්මරුට ඒ සුසං යෝගෙන් තමයි පුතා සුසිකි වුණනේ කියලා රියගගේ තා අත්ත කියන. එයා ඔයාගේ සහයට දෙන්න කිය කාර්තික්ට පොන්දුවේෙන. මේ අතර ජ රාජ් එයාගේ පුතා දීප රාජ බලන්න හොස් පිඩ ලෙටග හි ඉන්න බෙලාවවි ර්තිික් එයාගේ සහහි දීප සුසික කියයවනවා අර ජේරාජ්‍ය අනියම් බිරින්නෙගේ ඇගේ හැ්පින්න කියලා. මෙන මේ වෙලාේ කාර්තිික් කරන්නේ ඒ ඇගේ හැ්පෙනනකම් බලන් ඉදලලා ඒ පොටෝ ටිගහගෙන ගේ පත්තරේ වැඩ කරන යාළකුට ල එටික පල කරනවා. පහුවෙන්ද උදේ ජයරාජ් වසුන්දර කතාකර කර ඉන්න වෙලාවි පත්තරේක මුල් පිටුවේ දාලා තිීනවා ජේරාජුයි යයාගේ අනයම් බිඳවන මාල්නනි දෙන්නම එකට ඉන්න පින්දූරයක්. වසුන්දරා ගන ජේරාජී හන මොකද මේක තෙරම කියලා කවුද මේ කියයා. එවිලා ජරාජ් කියයන දේශපාලනය කරනවා නම් මේවාගේ මඩ පාරල්ලටත් මුණ දෙන්න සිද්ධවෙනවා කියලා. මේවෙලාවි කාර්ථික්කේ පත්තර ඇරගෙන බල්ල කියනවා පත්තරේ සම්පූර්ණයම පෙන්නලා කියයන පත්තරේ දෙපැත්තම පෙන්නලා මේ සැමියා බිරිඳර කරදරන ඕඩ. අපේ ජරා සර්ගීන් එ තට අආවාද කලා කියලා. ඊට පස්ස ජේරාජු ඒවිදිරම කතාාව මතක් වුණා කියලා යාගේ සැමියට අවවාද කලාළු බිරිඳද කියන දේවතාවයක් කියලා. මේ වලා වුන්දර ජරාගගේ ඒ කතාව විශවාහ කරනවා.ඒත් ඒ වෙලා කාර්තිික යාලුවටිකක් TVී ැනල්ලින් කතාරන විදිර. වසුන්දරගේ පෝර්ණිට අරා මොකක්දම උුණේ කෙලා හනවා. එ වෙලාවි කාර්තිීක්ග මැනේජර් යට අදහසා වසුන්දරාට කියනවා. ඩම් අපි මේි පොටෝය එකේ ඉන්න සමියෝයි බිඳවයි දෙන්නම ගෙන්නලා මාධ්‍යසාකච්චාවත්තියලා එයාල දෙන්න සැමිය බිල්ඳයි කියලා උපපු කරල පෙන්නම කියලා කියන. පසෙ දවසක මාතල් කියන පොලිසිනිලධරියයා ජෙරාජ්‍යෝ හම්බවෙන්න ඒයාගේ ඔෆිස්සකට එනවෙලාවෙේ කාර්තිික්ක දකිනෝ. යයා ගින් ජරෂ්ටික කියන ජීප ්‍රාජ් ගැහවේ පැක්ට්‍රීක හලදැමි මෙන්න මූතමයි. යා බුද්්‍යන්ස ප්‍රධානයක්ත් එක්ක ඉන්නොත්මන් දක් කියලා ජෙරාෂ්ටි කියෙන. ඊට පසේ කාර්ථතික්ග්‍ය තාතර එන්න කියලා කාර්තික් ගැන විස්තරහන. කාර්තිගේ තා ත්තක න ර් ගේ තානේ යා වගේ තව කොල්್ලෙක් ඉන්නවා මේ ඒයාගෙන් තමයි ය කියන්නේ කියලා දල් පොලස් ර යා හැක යා ො කතා කරලා කාර්ති್ ොටോ එකක් ැවල හුව මේ වගේ පොලිಸන ාරී ඉන්නවොනම් ඒගැන විස්තර වන්න කියලා කියනෝ. මේ වෙනකොට රියයාගේ තාත්තා ಕಾර්ති ොට ോ එකක් ොලಿස් ඒ ොලಿಸ ද රි ඉ වා කිය තියන්න. වෙලාේ හැකර ආහපෝ මාතල් කියන පොලිසින දාඩි කතා කල කියනවා ඒ වගේ පොලිසින ධාරීියෙක් ඇත්තරම ඉන්නවා කියලා. ඒවෙලාේ මාතුලි ජයරාජු හරිටමි දනගන්නවා එක වගේ දෙන්නෙක් ඉන්නවා කියලා. පස්සේ ජරාත් යගේ මැනේජර්රෙක් පහ ට ැන්න ලිට්ේක එකකලා ඉන්න වෙලාේ කාර්තික් එතැනටැවිල්ල එයා පොලිස් න ධාරිය විදටරන්ඟ පාන කාර්තික් කියන උඹේ පුත් මතමයි මත් අත්තර ගහල ඇවේ බත් ලළඟදදිම හිරේ යන්න ෑස්ෙ හිඳ පන් කියල කියන ඉට පස කාර්ති. ාජල පහතරන ක ගදලලා පඩි පෙළෙන් පැන ගහි, රා පහතරෙන ලිෆ්ක නවතින තැන ඉන්නවා. ලි් එක දුර ඇපු ගමන් ස සුභාරංචක්තිනෝ කියන්න කියලා කාර්තිික් කියන. එලා කාර්ති ්‍රංගපාන්න යාගේ ඇත්ත චර්ති. කාර්තිික් කියෙනවා සර කොට මාධ්‍යසාක චවත් තියන වැඩට කැමති වුණවා. දැ සර්ටතියෙන්නේ අඇවත් මි මාධ්‍යසාක චාවත්තියන වැඩට කැමති කරගන්න කියලා ජෙරට්ට කියනවා. ජරාච්‍යනවා යාගේ කලින් බිරිින්ද, මල්නී හබඉන්න. මල්ට කියනවා. ස්පිටල් එකේ එදා ඇගේ හැප්ුණනාර කොට මනුස්සය ඔයාගේ හස්පන් කියලා මාධ්‍ය ඉදිරියේ පිළිගන්න කියලා. නමුත් මුලින් මාල්නිි මේක ප්‍රතික්ෂේප කරනවා. ඒවෙලාව ජරාච් කියනවා ම අවරුදු විස්සක ඉනංඟාව පෑන්්ෙක අප තේයනවා. මේ වෙලායි මල්නී අහනුවවා මොකද ඔයාගේ ඒ පෑන් එක කියලා. ඒවෙලාව ජරාච් කියයනවා වසුන්දරක් කැම්පෙනියක රාහුල් කසාන්ද බදධිකම් විතරයි මගේ භාරකාල්ත්‍රය තියෙන්නේ. රහුල් කසාද බැඳදර පස්සේ ඒ දේපල සේරම රහුල්ට අයිති වෙනවා කියලා කියන. ජරාච් කියනවා. ම ඒකට තවපලෑන්්ි එකක් හලතියෙන්න්න කියලා යගේ ඒ පලෑන්ක මාලනීටයි එයාගේ මල්ලිටයි පැහදිලි කරලා දෙනෝවා. රාහුල්ගේ වෙඩිි එක වෙවනාට පස්ස ඒ දෙන්නවයි වසුන්දරාාවයි, ඇක්සිඩන්් එකකින් මල්ලධානු තමයි ඊළඟ ප්ලෑන්ි එක කියලා කියනවා. මෙින මේ ප්ලෑනි එකක ඇහවට පස්සේ මාලනී යාගේ මල්ලි මේ මාධ්‍යසාකච් චවතියන වැඩට කැති වෙනවා. තවසක ජේරාජුයි යාගේ පවුලෑයි කාර්තිකයි යනවා ජේරාජ්‍යක කලින් බිරිඳගගේ ෙදිරට. එහයන්න හේතුව තමයි වසන්දරට ඇති වෙලා තියෙන සැකේ නැති කරලා දානයක. මාලනීගේ සැමිය විදි්‍යයට රඟපාන සුසකි ආවට පස්සේ කාර්තික් අර පත්‍රය දල්ලා තිබුණ පොටෝ එක නවත බරක් පන්න නවා. එක දැක්කට පස්සේ සුසකිට හොඳරම කේන්දකින් මාල්නින්ට ගහනෝ ඒවෙලා ජරාත් අහනෝ ඇයි වැදක් නැති යගෑයින්ට ගහන්න කියලා එතකොට සුසිකි ජයරාජගේෙන් අහනෝ මාලින්ට හනකොට මුුර ොකල ඔච්චර කේන්දයන්න කිය. දම්සල දෙන්න එක වෙලා මට ෆිල්ම් එකක් පෙන්න්න දොයි කියලා ජරාජ්‍යගෙන් අහනෝ. ඉටස කාර්තිෙක් කියන පොඩ්ඩක් සසුම්වෙන්න මි් සුසගේ. අපි මේක මාධ්‍යසාකච්චාවක් තේලම් විඳගම කියලා කියනවා. මේ පත්තරතියෙන කතාව බොරුව එකක් කියලා මාධ්‍යසාකච්ඡාවක්තියල කියන්න කියලා කාර්ති සුසුකිට කියනවා. එක දවසක් වසුන්දරලාළග වැඩකන් රත්නම් කියන මැනේජර්ක් කියනවා. නොන. එදා මාල්නීක ගෙදර ගිහි සිද්ධ වන දේ එ එකක බලද්ධමයයි කල ොරු රඟපෑමක් වෙන්න ඕන. අර කො මනස්්‍යයා මාල්ලිග සමිය වෙන්න බෑ කියලා? මෙතන මගක්කරිල් ලොකු ප්‍ර්යයක්ත්තියන කියලා පසුන්දරාට කියනවා. ඒවෙල වසුන්දරා කියනෝ. අද යාලගේ ෙඩි නැනවසරක තියනවා රත්න මහතයා ඔයා ඒ පාටියට ගහින්, ඒ විස්තර හොල බලන්න යල කරන්නේ ොරුවක්ද නැත්තං ඇත්ත්ද කියලා හොල බලන්න කියලා ත්නම් මහත්තට වසුන්දර කියනවා. මේබලාේ, ජයිරාජ් මාල්නිි හම්බෙලා කියනෝ, එදා සිද්ධිය වසන්දරට ටිකක් සැහිදල තියෙන්නේ. ඒ නිසා අද බඩි නැනවසරරික තියෙනවා කියලා, තවරඟ පයමක් කරන්න වෙනවා කියලා. එකටත් උදව කරන්න මාලනී කියලා මාල්නිකෙන් ඉල්ලිීමක් කරනවා. මාල්ලනිි කියනවා අනේ මටම් ැහැර බූරු කොටාගින් ගුටිකන්න කියලා. ජරාච් කියනවා අන්තිම වතාවට මේ උදව් මට කරලා දෙන්න කියලා. ඒවෙලායි මාල්නනිි කියනෝ හරි හනම් අන්තිම අවස්ථාව මේ වැෑට දෙෙන මං මේ උදව්වත් වැට කරලා දෙන්නම් කියලා කියනවා. මාලනීක ගෙදර තියෙන වැඩින් ඇවැරි උත්සවේයට කාර්තිික් ඇතුළු එයගේ යාලු සෙට් එකයි පසුඳදරාළඟ වැඩකරන්න මේ රත්නම් මහත්තැයි මුලින්මේවා. මේ වෙන කොටත්? ේරා් මාල්නනිික් ගී ඇතුළට වෙලා වෙෙබ් කැම්මිකින් ගේ ඇතු සිද්ධ වෙන සේරමදවල් බලාගෙන ඉන්නන්නේ ඒ වෙෙ කට්ටේ නො දැන් හෙන අප පාටිය පටන් ගම නේද කියලා. එතකොටම සුකි කියනවා මගේ හොම යාලුව පිකයේ තවමාව නෑන කිය. එක් කියනකොටම එයාගම පිKේ කියන යාළුවත් එනවා. පිKේ කියන්නේ හොඳර ශාස්තර කියන්න දන්න පුළුවන් කෙනෙ. මෙය ආවගමන් මාල්නීගේ මල්ලිටයි රත්නම් මහත්තයටයි ශස්තර දෙකක් කියනවා එ කියන දෙක හරියටම නිවැරදිවතමයි එයා කියන්න. ඊට පස්සේ සුසුකි කියනවා අනේ පKේ අයියේ. මගේ නෝන ගැනත් තිිකක් කියනවාද කියලා. එයාගේ හදව මගගේ ළග නැත්තං මිනි කෙනෙක් ළඟද තියෙනෙ කියල බලදන්න කියලා පිKට කියනවා. පස්සේ මේ PීKේ මාල්නීගේ අධ්‍යගල්ලල බල්නෝ. බැලෝට පස්සෙයක් කියනවා ඔයාගේ නෝනගේ හදවති තවත් මනුසේකින්නවා. යා ගඩක් උස බයාානක මනස්සේ යා කසාද බැඳල තියෙන්නේ යාගේ කැම්පන එකේ වැඩ කරන අයිතිකාරයාගේ දුව. රත්නම් මහත්යක් කියනවා පුළුවන්නන් එයාගේ නම කියන්න කියලා. ඒත් පිKේ කියනවා එයායට එතන සිග්නල් එන්නේ නෑ කියලා. ඒත් රත්න මහත්තයක් දුන් හතර පාරක් කියනවා මතක් කරල කොහමරයාගේ නම කියන්න කියලා. මෙන මේ වෙලාවි ජේරාත් සිදධිය බලාගනිඳලා යයා කියනෝ ඒ ඉන්න තැනද නෑනෑ නම කියන්නපා නම කියන්න එපා කියලා. මේ වෙලාවි අපි සුසකිිත හොඳටම කියේන්තෙකින් මාල්ලිට ආයෙත් ගහන්න පටන්ගන්න. කෞදේ කියපං කියපන් කියලා අ පත්තර හිටපේකානේද කියලා හලා තුවක්ොරම් මාල්ලි මන්තෝ මරනවා කියලා වෙඩිතියන්න පටන්ගන්න. මෙ මේ සිදව වදේ බලාහිට ජරට් කේන්තිගේ මේ වෙඩිතින තැනට ඇවිල්ල සුසිට ගහනෝ. ජෙරක් කියනෝ අර ගෑනිට සැකහිතෙන නිසා මමගේ තොට රඟ පාන්නකිව. තෝ ගහන්ඩත් එනවොද තව කියලා ජකෝ මේ මගේ වයිෆ මගේ හැමදෙම් තෝ මරනවාමන් දන ගනිින්ගේලා සුසිකිට කියනවා. හමරි මේ සිද්ිය වෙන තැනට වසුන්දරායනවා. එයා ජරාජ් කියපු හැම දෙයක්ම හගෙන තම ඉඳලා තියෙන්නේ. ජේරාට්ට කියනවා තමුස මට අවුරුදු ගානක් වංචා කලා ජරාත් අධින් පස්සේ වසේරම ඉවරයි. හෙට රාහුල්ග වෙඩින්ින් පස්සේ තමුසෙ කකම්පණිකෙන් ඉල්ලලා අස්වෙෙන් ඕන. ඒවගේ ව්‍යස්ථායක සබාධපු ඇප්ලිේෂන් එකත් ඉල්ල රස්කරගන්නඕන කියෙලා වසුන්දරා ජේරාට්ට කියන. ඉළඟ දවසේ රහුල්ගේ කාාවවගේ වෙඩින්ි එක තියනවා. මේ වෙලාවි කාාර්තිික්්ට තුරකතනෑමතුක් කියෙන. හමතුම එන්නේ රියාගේ තාත්තගේින්. කාාර්තිික් ඊට පසමේ යාගේ තාත්තා අ කතාකරපු තැනටයනෝ. එතැන ගහිම් බලපුහම යාගේ ලොකුතාත්තගේ පුතා රවීව පොලිසිෙන් හයාගෙන. රවිට මැරෙන් දස වදීල ය හොස්පිල් ඩමිට ක තම ඉන්නේ.IP කහර බද්‍යන්ස හැකර පුදගල අත් නගුට ගන්න ළුව ුණනා කියල යාගේ තාත්ත කිය න. ඒවාගේ පොලි සි ධරරි මාතල්ලවත් අත්තරංගුට අරගත්ත ක කියලා කියන. ජයරාජ වසුන්දරාගේ ලේබල් එක හලා හොර හෙත් මාගට්ක දාලා, ෙත්තුලින් ගොඩක් අයි මැල්ල ය නු. එක්කම්පනික වැඩ කරන සාම්ප්‍රසාාත් කියයන මනුස්සයා මේ සේර්ම විස්තර සුරාදුවක ැනුම්දිලා තියෙනවා. ඒත් සාක්සි සුරාබදුවයකට දෙන්න ගීපු වෙලාවෙ තමයි අර ෆිල්ම් එකටන්ගන්න වෙලාවේ අන්හලක වැඩි තැබීමකින් හයදිෙනෙක් මැරෙෙන්න්නේ. කුමරමිවන්නල හිටපු සේවග එෙක්ට මේ සම්බන්ධව සාක්සිි දානතිබ පෙන්ඩ්‍රයිවක හම්වෙලා එයා ඒ පෙන්රයිවක රවීට බාරදිල තියනෝ. යක තාත්තා කියනෝ ඔයාගේ අයිය රවී බුද්ධිමත්ව කටයුතු කරපු නිසා, ජරාජ්‍ය කතාව එහෙම ඉවර කරගන්න පුළුවන්ගුණා කියලා. ඒහනම් කාර්ථතික් මදැන් යාට බාරධීපු මිෂණ එක ඉවරයි. රගට තියන්නේ ලොකුම මිෂන් එක ඒ තමයි ඔයා පොලිස්තිින්න ධාරියෙක් නිෙමේ කියලා මගේ රයාාට කියනෙක කියලා රියයාගේ තාත්ත කියනෝ. ර්තික්ග යාලුවෙක් ක්‍රයාට කෝල්ලෙ එක රන් කියවා ාර්තික් හොස්පිල්ල එකගේ ඇඩ්මිට් කලා කියලා. අපරාධ කාරයෙක සටන්ගරල උන්න තුනක්ඇදිලා එයාට ගොඩක් අමාරුවයි කියනවා. පොලි රස්සාාවෙන් අන්ගෙන් හිට ඒත් ඔයා නිසා තමයි ේදේුුණ ඔයායකට සම්පූර්ණයින් වග කියන්න ඕන කියලා රියාට චෝදනා කරනවා. මෙන්න මෙම කියන අවස්ථාව කාර්ති ්‍රියාගලඟට එනවා. එතැ නවිලා කාර්තිෙක් කියනවා මම ඔයාට ඇත්ත කියන ගොඩක් උත්සාහ කලා නමුත් ඔයාමට ඒකට කිසිම අවස්ථාවක් ලබ දුන්නේ නෑ. ඒවෙලාගේ රියා කියන කාර්තිීක් මං ඔයාට ආදරය කලා මිසා වගේ රස්සාට ආදරය කලි නැහැ කියලා. ඒට පස්ස බුද්්‍යන්ස ප්‍රධානය එහම නත්නන් ්‍රියාගේ තාත්තා නිවසෙන් එලියට එන වෙලාවේ එයාගේ පපුුවට මාකුල්ලාාල් කියන මැර පොලිස් නිධාරයක් වැඩිතියෙනවා. එවෙලාවේ යාගේ ආරක්ෂකයින්ට මේ බුද්්‍යාන්ස ප්‍රධනයට වැඩි තිබෙ මොන පැත්තින්ද කව්ද කියලා හොයා ගන්න බැරිවෙනවා. ඊට පස්සේ මේ මාකුල්ලාල් කියන පොලිස් නිධාරයා කාර්තික් කොහෙ ිහින් එ ගමත් කාර්තිග පිටිපස්සෙන් ඇවි කාර්තිගි බෙල්ලට පොල්ලකින් හලා ඒයවත් අරගෙන ගිහි ජරාට අයිති ගඩාව කම්ැොලින් බැදලලාන. මේවෙලාවේ ඔයාලට මට දෙයක් කියන්න ඕට. ඒ තමයි මේවෙලාවේ මේ පොලිස් නිනධාරයා හිතන්නේ මේ කාර්තිික් නෙවෙයි අර පොලිස් නිනධාරයා කියලා. ඒක ඇන්නෙ කාර්තිික්කගේ ඉන්න කෙනා කියලා. ජරාජ් කාාර්තිික්ට කියනවා මංගැන පරික්ෂණ කරන්න ආපපුයඔුම් මං ගොඩක් දුරයන්න කලින් ඉවර කලා. ඒත් උඹේ සේරටවුම් වඩා දුරාාව මං බෝ ඉතුරු කරන්න කියලා කියනවා. ඒවෙලාේ ජරාජි පුතා දීපකරාජ් මෙතෙන්නේ නවා. ඒ වෙලලා කියනෝ ඔබ මැරැෙන් ඕන මගේ ඇතින් කියලා. ුවක්වක් අරගෙන කාර්ති්්‍ය පපූඩ බෙඩිුන්ට කීපයක් තිෙලදානවා. එම තියලා යවරනාට පස්ස ජේරාච් කියවවා අදේ නම් අපට කිසිම හතුරෙක් නෑ හිටියත් උන්නව ඉතුරු කරන්නෙත් නෑ මේකගේ මිනියාරගෙන ගිහිල්ලලා ගංගට විසිකල්ල දාපල්ලගේලා අරඉන්න මැරයිට කියනවා. මේමිලාවි වසුන්දරා රාහුල් කාව්‍යයා තුන්දනාම හයිද්‍රාපාත් ජනගමං ඉන්නේ. මේ යන ගමක් එයාලාම් මරලාධන තමයි ජේරාජ්‍ය පෑන් එක තියෙන්නේ. ඒ සුන්දරලායින වාහනයට දෙපැත්තෙන්ගේපු වාහන දෙකටම අර මාකල්ලායකෙන පොලිසිනි ධරයා හදීනානම් විඩිතීර. ඉට පස්සේ වසුන්දරයි කාව්‍යයි රාහුත් තුන්දනාම පැහරගෙන මුහුන් දෙතියනෙන විශාල නැවකට අර්ගෙනයනෝ. ඒ නැවේ ඉන්නේ දීපාකරාජ් එයා කියනෝ මම තමයි ජේරාජ්‍ය එකම පුතා ඹල සේරම විනාස කල්ල දාලා උඹලග දේපල සේරම මම ගන්නවා කිය ඒ ලා කිය න හෙම කිය දීපරාජ තු ක් න තුන්දර ඩිය හදනකට. ෙිකපටර එකක් කියෙනවා නවට ඕඩින් එකකෙන් ඇවිලා බහින්න කවර කියලාලද හිතන්න. ඒ තමයි කාර්තික් මේ මේලා වෙල බලන්නව ඇති කාර්තිික් කොහොමද එතෙන්ඩාව කියලා එයට වෙඩිතිල ැරුවනි ඒත් එයාතාම ජීවත්වෙෙන්නේ කොහොමදිරවල බලන්න ඇති මේක තමයි ඒ වුණු සීනක මංවලට පහැදිරි කරලා කියන්න. කාර්තික් වැඩකරපු තැන එයාගේ මස්ටරුයි ජරාට උදව කරන රාම් ජීකන පොලිස් නිධාරිියයි නම එක වගේ. ඒනිසා කාර්තිික් ජරාත්ලට උදවකරපු රාම්ජී කීන පොලිසිනින දරට ගහලා මස්ටර් රාම්ජී වගේ බොරු රැවරක් දාලා අන්දලා එයාගේ මාර්ගන් ජෙරාචල කරන සේරම දේවල් කාර්තිික් දැනගන්නවා. මාස්ටර් මාර්ගෙෙන් කාර්තිික්ට වැඩිතියන්න තිනව කියලා දැනගෙන හැඟට වැඩිනවාදින විදියට හදාගෙන බරුට රඟ පාල උබවයි ේ තාත්තවයි දෙන්නම රැවටව කල කාර්තිික් දීප්‍රාශ්ි කියී. ඒවෙලාවි දීපක්රජ් කාර්තික්ක වෙඩිතියන්න පටගන්නවා. කොමරි ර්තිික් වසුන්දරාවයි කාවයවයි රාහුල්ව අයි එක්ක බෝට්ටුවකට පැනගෙනයනොවා ඒවෙලා දීපක්රජි මිනිස්ු ඔවුන් පස්සෙ ලූ බඟිවා. ර්තික් බෝට්ටුව ඉක්මනට කොඩීමට අරගෙනයනෝ. එලා යාඩ්ෙක් ැදර දුවන්නටග නොට ඒ පස්සින් දීපක්රාජ්‍ය මිනිසු පන්නනවා. ර්තික්කේ ේර මැරයිට ගහලා බෙඩිතියල මරලදානො. ඒවෙල දීපක්රාජ් යටට පිියෙන් අනින්න දුවගෙන එඇත්්දි. කාවේ හියෙන් කෑගහන කාර්තිී කාර්තිීත් අනේ මාව බේරගන්න කියලා. එවෙලා කාතික් වේගෙන් දුවගෙන ඇවිල්ලා තුුවක්ු ආරගෙන වෙඩිතියනවා. හැබැයි වැඩිතියන්න දීපක් රාචි නෙේ. යයට උඩි එල්ලන්න තිබ්බ කන්ටේනර් බොක්සේක දම්මලට තමයි කාතිෙක් වැඩිතියන්න. මෙනම දංවැල්ෙකට ඩිතිබ බට පස්සේ කටේර් ොක්ෂක කෙළින්මැඩලවිල්ල වදදින්නන්නේ දීපක් රාජගේ ඇගේ. මෙම මේ වෙලාේ දීපක් රාජ එත්තැනම මැරනවා. මේ ලා රත් හත්‍යයන්ගේ කොල්ලයක් න ජරාට. ත්න මහත්තයක් කියනවා කනගාඩුයි කියන්නසර අපේ මුල පවලම ඇක්සිඩෙන්් එකක් කලා නැති වෙලා ස සයින්කදලලා බොඩිස්ටික බාරගන්න සර ල්ල කියලා කියනවා. මේවෙලා ජරාජ තාන රත්න මහත්තයක් කියපු කතාව ඇත්තක් කියලා මොකද එය අත්තවම දන්නන්නේ නෑ දීපක් රාජ්මැල්ල කියලා කියන්න ජරාජ ගොඩක් දුකෙන් වගේ කියනවා අනේ එහෙමද මම හෙරං ඉක්මනට එඉන්නම් රත්නම් මහත්තයක් කියලා. ඉට පස්සේ ජරාජ්‍යනෝ චිකාගුව වලට එතන කාර්තිකුයි රත්නම් මහත්තය දෙන්න මිනිතුුණ තියාගෙන ඉන්න. ජරච් කියනවා අනේීමට වාසයි රාහල්ලුවයි බලන්න දෙන්න කියලා මිනි පෙට්ිය ටික කරලා පෙන්න්න පුළුවන්ඳ කියලා හනෝ. පළවෙනි පෙට්ටිය අරනවා එතකොට ඉන්නේ වාසුවත් රාහුල්ලුවත් නෙවෙයි. දීපක්රාශ්ටි වැඩකරපු ගෝලයේ ජරාජ් ගැස්සි නොටික ඊරඟ පටිය අරනෝ. එතකොට තමයි මිනිා හොඳරම ගැස්සිෙන්නේ ඒ පෙට්ටිය දාලා ඉන්නේ දීපක්ක්‍රාජ් ජරාජයක්කම පුතා කාර්තික්ේවෙලාවෙ කියනවා? ම් කෝමද සොක්කිරල්ල සතුරීද දැන්බට කියලා අහනවා ජයරාජගෙන්. ජරාත් චර්තික්ගෙන් ගහනෝ? ඕයි තමුසර පොලස් නිර් ධාරය නද කියලා ඒලා කාර්තිික් පොලිසිනි ධදරියය විහයටට කාර්තික් විදියට චරිත දෙකම රඟපානවා. එම රඟපාල අන්තිමට කියනවා පොලිස් ඔෆිස කෙනෙක් විදිට උබේ බිස්නස් වලට කෙවෙ මං. ප කෙනෙක් කලා උබලගේ කැම්පැනිිකට චොයින් කියලා මැඩැම්ට උඹ ැන ඇත්ත පෙන්වත් මං කියලා ජයරාජ්ට කියනවා. මේ වෙලාවෙේ වසුන්දරා රාහුල් කාව්‍යයක් තුන් දෙනේ තිෙන්නේ නෝ. වසුන්දරා ජේරාට් කියනෝ මුසර හිටපු එකම පුතත් තමුසේ නැතිකරගත්තා. මෙච්චර දවසක් මං හිතාග හිටියේ තමුසේ තිරිසෙනෙක් කියලා විතරයි. ඒ හැබැයි අද දෙනගත්තා තමුසේ මින මරුව එක් කියලා මෙච්චර කාලයක්මන් තමුසට බිරිඳ වෙලා හිටපය කරමං මටම වෛර කරගන්නවා කියලා වසුන්දරයි රාහුලයි කාව්‍ය එතනින් යන්න නවා. මේ වෙලාවි ජේරාච් කියයනවා ඒ රාම්ජී මුන්න ඉවරයක් කරලාදාන්න කියලා. मा मा ො ව කරන්නද මහත්තව කියලා, රராம்जी වගේඉ மாஸ்டர் එයාගේ බොரு ரැவுள කவල ஐங்கல்ல දානோ. එවෙලා කාார்තිக் ජரா්ட்டு කියවා මේ උඹලගේ Cआ රராம் ජீනවෙ මගේ மாස්ஸ்டர் කියලා. ජරත් මට උබලගේ ප பிர්‍රෑන් ුවද කියල දෙැනකන්න ඕන නිසා ප්‍රාන්ජීව හිර කරලා ඒ වෙනුවට මගේ මාස්ටර්ට බොරු රெවளක් දාලා, ராம்ජීවගේ වැඩ කරන්න උඹල නඟට එவ்ව කියලා ார்තිக் කියනோ. මෙෙන මෙන තින තුෙනෙ පෙටිය උඹබට තියන ජයරார்ත්. දධන්ස ප්‍රධානියා ඒයටත් කර දෙයක්ක්නෑ එයත් හොින් ජීවත්තයෙනවා. මගේ අඇය රී ඇස් ඇබපු ගමත් තමසිට ඇප නැතිව හිරේ එන්න තමයි න්නේ. පස්සේ උඹ ීටරියි කෑලි කෑලි වෙලාය කියලා ජේරාට්ටි කියලා කාර්තික් එතතිනනි යන්න යනවා.ඒවෙලා ජරාච් කියනෝ මගේ පුතාාව මරුපේකාවම ඉතුර කරන්න. ඕ කටම හොඳ වැඩක් කරනවා කියලා යගේ මැනේ ජෙට කියනවා.ඒ දවසක් කාර්තික්ට කෝල්ල එකක්නු. ඒක අපසැනි කාර්තික් එක් තරා ස්ථනක යන. ස්ථනට ගිහි එත බල්ලකො ඉන්න ේරලා. රජගෙන් ර්තිික හන කෝමගේ තාත්තා කියලා. පස්සේ ජරත් කාර්තිික තාත්තර කතා ගනො රාමචද්‍ර මහත්‍ය, පොඩ්ඩක් හට එන්න කියලා. මංවයාට කතා කලේ ඔයාගේ පුතා කරපු වීරකම් ටිකක් කියන්න කියලා, ඒලාවි රාමචන්ද්‍ර නහනවා ඇයිසර් එයා මොකද්ද කළේ කියලා. ඒලාවෙ ජෙරාජ්කයනෝ ඔයාගේ දුව එකනෙ කාව්‍යයාගේ අධ්‍යාපනය වෙනුවෙන් පොඩි කාලිනං මේ කාර්තිික් යගේ අධ්‍යපනය නැති කරගත්තා. ඔයා තේුණ නැද රමචද්‍ර මහත්්‍යයා. යාට දෙන්නට මුගන්නන්න සල්ලි නැති නිසා. කාර්තික් ඕනකමින්ම විෂයන් වුවලට ලකුණ අඩුවෙන් ගත්තා. ඔයා තනෙන් හම්බගන සල්ලිවලින් කාව්‍යව කලෙක්ට කෙනෙක් කරන්න බැරි නිසා ෆිල්ම්මල ස්ටාම් කෙනෙක් වුණනා. ඔයාගේ දුව කලෙක්ට කෙනෙක් කරන්න තියෙන හැමදයම්ම කරලා ඔයාට නොදැන්න මගබලාගත්තා. දන්න අදේ ඇයි කියලා. ඔයා විසින්ම ඔයා දුව කලෙක්ටර් කෙනෙක්ුනාා කියලා ඔයාට දැනින් ඕොන නිසා. මෙම ඔයාගේ දුවකාවයක් මටකීවේ මමයිවා පිළිගත්තිෙනන් හැමුලින්. ඒත් දැන්මයි හැමදැම පිළිගන්නවා කියලා. ජයරා රාමචන්ද්‍රන්ට කියනවා. එත් එක්කම කාවය තව දෙයක් කිවල් ඔයාලගේ පවුලට කෞරරි කරලයක් කළු ඒ ඕනම අවධනමක් කර ඔයාල බේරගන්න කාර්තික්්‍යෙනවා කියලා කිවල්. ඉතිං කාාර්තිිගගේ ඉස්සරහ ම රාමචන්ද්‍රන දැ මරලදැම්ම කොහමට තියද කියලා ොරි ාමචන්ද්‍රන් කියලා ජයරාජ්‍යයේ වචනටක ඉවර කරනුවත් එක්කම රාමචන්ද්‍රණන්ට තිහියෙන් අනින්න පටන්ගත්තා. එහෙම කල්ලා කාර්තිික් උඹට විනාடிි පහලක්ත් දෙන්න. තාත්තාව හොස් පිල්ලක අර්ගෙන ගහින් ජීවිතේ බේරගන්නවාද නැත්තම් ාමික ගහින් උබ පෙම්මති බේරගන්නොද කියලා. ඔඹ කල්පන කල බලපන් කිය මන්දැ මේ රටෙන් පිටයනවා කියලා ජරාජ්‍යන්න යන. ර්ති්‍යයා වල්ලාහිට මැරයින්ව තල්ලු කරලදාලා යාගේ තාත්තවාරක් එක්මට හොස්පිල්ලිට යනවා. ඒ වෙලාවි තාත්ක් කියන පුතේ මං හිතුවනෑ මගේ පුතා මේ තරම් සේෂ්ටකනෙක් කියලා. අනේ පුතේ මට ඔයා මගැරුන මට සමාව දෙනවනේද මගේ පුතේ කියලා කාර්ථතික් ග හනවා. විලාවී රියාවත් තාම එකක හිරකරලන්න හිටි ජයරත් ජනකම් ෆාමිකින්න්නේය මැකුට කෝල්ලක් කියන ඔයක් කෙල්ලෝ දැ මරලා දාා පන් කියලා. මැයියුටික රියෝ ර ෑකොට එතන එනෝ හෙලිොප් එකක්. රිියාව් බේරණන්නනම් කාර්තික්ට එන්න විදික් නෑ කියලලා ඔයාල හොඳරම දන්නඕනනි ඒත් ඇත්තර මේ කවුද මේයෙන්නේ. මෙයා තමයි මෙකාාජිටා. පා හොඳ ලුවක් වගේ ර්ථතික් හොඳ යාුව. ර්තික් මේ නල්ුවට කෝල් කල කියලා තියෙනවා යාගේ ගල් ප්‍රේන්් රදරේක වෙටලා ඉන්නේ අනි ක්මනට එයා ඉන්න තැනට ගිහින් එයාව් බේරලදින්න කියලා. ඉතින් මංයාට පොරොන්දු වනා ්‍රියාාව ඔයාාව ආරක්ෂ කල දෙනවා කියලා ඒ නිසා තමයි මංඔයාාව බේරගන්නමිතින්න ආවේ කියලා. කොමරි මෙග ෂට මෙතැ හිටබූ ජේරාජ්‍යි මිනිසු සේරඩුම් ගහ රියාව බේරගන්නවා. ඒ වෙලාේ කාර්තිිකුත් එතෙන්නේෙනවා. කාර්තිික් කියන ස ගඩක් ස්තුති මගේ ගල්පෙන්න්නු බේලදුන්නට මගේ තාතරත් අවුලක් නැහැ යාගේ ජීවිතයයක්ත් බේරුණ කියලා ඒ සන්තෝසිට දෙන්නම යනවා අශය පදිින් එහෙෙනමයාලුවනි අද දවසේ අපි යාල වෙනෙන් නරගෙනත් මේ ලස්සන ටැමිල් ෆිල්ම් එක මෙ මේයාකරට අවසන්න නවා යා පේ්චනල සබස්ක්‍රයිප් කරල නැත්තං සබස්ක්‍රරයි් කල යාගන්න එති ඉක්මට මවත් ලස්න ටැමල් ිල්ම් එක කරගන ඔයාල්ලට එනකාම් ම යාලග සමුගන්නවා එහෙනම් හැමෝටම ජය වේවා. ha 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 ha